අයිබෝවන් සුබ දවසක් සුබ දවසක් මනෝජ් සතියක් අයිබෝවන් සතියක් ආරම්භ කරන දවසේ නුගසෙවන අපි පටන් ගන්න ලෑස්ති මම හිතන්නේ අපි ගිය සඳුදාත් නුගසෙවන පටන් ගනිද්දි වැස්ස ගැන මතක් කරා අදත් අපිට වැස්ස ගැන මතක් කරන්න වෙනවා මොකද මේ ටිකක් වැසි ඒකට පොඩි හේතුවකුත් එකතු වුණා අපි මේ ජීවිතේ ගොඩක් වෙලාවට හීන දකින්නවනේ හීනයක් තියෙන්න ඕනේ ඉලක්කයක් කියන එකනේ සමහර වෙලාවට අපි හීනයක් කියලා කියන්නේ ඒ හීනයට වැඩ කරන්න ඉලක්කයට වැඩ කරන්න ඉලක්කයක් තියෙන්න ඕනේ හැබැයි අපි හීනම දැක දැක ඉන්න ගියොතින් ඉන්නම වෙන්නේ වැඩිපුර නිදාගෙන ඒ නිසා හීන බලනවා වෙනුවට හීන දකින්නවා වෙනුවට දකින්න හීන වෙනුවෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න කියලා අපි උදේ පාන්දරම මතක් කරමු මොකද ටිකක් වැසි සහිත කාලගුණයක් එද්දී කම්මැලි ගතියක් එහෙම දැනිලා ටික වෙලාවක් පොඩි වැඩිපුර නිදිය ගන්න හැම ටිකක් හිතෙන්න පුළුවන්. එහෙම නැතුව සතිය ආරම්භ වෙන පළවෙනි දවසේ ටිකක් ක්‍රියාශීලීව අපි දවස පටන් අරගෙන දකින්න හීන වෙනුවෙන් වැඩ කරන තවත් දවසක් බවට අද දවස පත් කර ගනිමු කියලා අපි මතක් කරමු සින්දුජා. දැන් ඔහොම කිව්වට ඔයාලත් පොඩ්ඩක් නිදා ගන්න හිතුණා නේ උදේ. සාමාන්‍යයෙන් ඔව් ඔව් ඒකයි එහෙම මතක් කරේ මොකද ටිකක් වැසි දවසට එහෙම ටිකක් නිදා ගන්න හිතෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඔව් දැන් මම හිතන්නේ සමහර විට දැන් දිගටම අපිට වැස්ස ගැන මතක් කරන්නත් වෙන්න පුළුවන්. මොකද දැන් මේ දින කිහිපෙම වහින නිසා දැන් මේ වැස්සත් එක්ක මටත් මෙහෙම දෙයක් මතක් වෙනවා. මනෝජ් මොකක්ද දන්නවද දැන් වහින කාලෙට අපිට හිතනවානේ මේ වහින එක හරි කරදරයක් කියලා නේද? හැබැයි දවස් අත් දෙකක් හොඳට පායනකොට මොකද හිතෙන්නේ? වැස්ස නම් හොඳයි කියලා හිතනවා. ඔව් එතකොට හිතෙන්නේ තව පොඩ්ඩක් වැස්ස නම් හොඳයි කියලා. අන්න ඒ වගේ තමයි සමහර වෙලාවට අපි අර කිසිප දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැති ගතියක් තියෙනවානේ අපේ සමහර පුද්ගලයන්ගේ නේද? දැන් වහිනකොට වැස්සේ හොඳ දකින්නෙත් නැහැ. වැස්ස කියන්නේ ඇත්තටම අපිට විඳින්න පුළුවන් දෙයක් සමහර වෙලාවට. ඒක අපි අර වැරදි දෙයක් හිතන්නේ නැතුව වැස්සෙන් වෙන ඵල ප්‍රයෝජන ගැන හිතුවොත් අපිට වැස්ස කියන්නේ යම්කිසි ආශාවදයක් විඳින්න පුළුවන් දෙයක්. ඒ වගේම පායන කාලයට අපි පෑවිල්ලටත් බරිනවා. ඉතින් එහෙම වෙන්න එපා. හැම දෙයකම නරකම දකින්න උත්සාහ කරන්නේ නැතුව පොඩි හෝ හොඳක් දකින්න උත්සාහ කරන්න. දැන් සමහර ලාවට අපිට එදිනෙදා හමු වෙන පුද්ගලින් දෙහත් අපි බලන්නේ එහෙමනේ නේද? සමහර ලාවට කොච්චර හොඳ කළත් එක පුංචි වැරද්දක් හරි වුණොත් වැඩිපුර ඉස්මතු වෙන්නේ අන්නේ වැරද්ද. ඉතින් එහෙම වෙන්න එපා. හැම වෙලාවෙම තමන් එක්ක ගැවසෙන පුද්ගලින්ගේ එක හෝ හොඳක් දකින්න පුරුදු වෙන්න. එතකොට පුළුවන් හැමදාම අර සමාදානෙන් එකමුතුකමින් ඉන්න නේද? දැන් එදිනෙදා අපි රැකියාවන් කරනකොට නේද? මේ ඕනම තැනකදී මේ සාමයේ සමගිය කියන දේ බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න එක හෝ හොඳක් දකින්න පුරුදු වෙන්න. ඔබත් එක්ක ඉන්න පුද්ගලින්ගේ අර වැස්සේ හොඳ දකින්න, පෑවිල්ලේ හොඳ දකින්න පුරුදු වෙනවා වගේ. ඉතින් අද වැස්ස වුණාට ඔව් ටිකක් ඒ කියන්නේ සෞම්‍ය දේවල් එක්ක ඉන්න හිතෙන්නේ නේ. අද ඒ නිසාද මුළු සර්වාංගෙම සමනල්ලු කණිත් සමනල්ලු ශරීරෙත් සමනල්ලු නේද? එහෙම නිකන් මෘදු බවක්ද ඒකෙන් පෙන්නන්නේ? නැත්නම් සමනල්ලුන්ට ඔච්චර ආසද සින්දු? ඔව් සමනල්ලුන්ට ආසයි. සහ අතින් සමනල්ලා කියන හරි අහිංසක සතෙක් නෙමෙයිද? දැන් මමත් හිතනවා දැන් අද වගේ උදාසනක එක හොඳයි කියලා. එහෙම මාත් නිකන් සමනලයා වගේ මාත් නිකන් සමනලයා වගේ කියන්න ඒ ඇස්සේ උත්සාහ කරන්න එපා. කොහොමනත් අද නුගසෙවන පෙළ ගැහෙන්නේ කොහොමද කියලා අපි බලන්න ලෑස්ති වෙන්නේ. අපි මෙහෙම කියමු. අපේ ජීවිතවලට අපේ අම්මා තාත්තගේ ජීවිතවලට සමාජයට රස විඳින ගොඩක් තැන්වලට අමතක නොවන මිහිරි මතක දශක ගාණක් තිස්සේ රාශියක් එකතු කරපු හැබැයි මෙවැනි වැඩසටහන්වලත් නිතර දකින්න නොලැබෙන නමුත් අපි දකින්න කැමති අහන්න කැමති මියුරු මිහිරි හඬකට අද අපි උදෑසනම ආරාධනා කළා. අය කවුද කියලා හඳුනගන්න තව මිනිත්තු කීපයක් තියෙන නිසා අපි එහෙම විතරක් මතක් කරමු ඒ ගැන. ඔව් අපි මේ විදිහට අයව මතක් කරන ගමන් ඉන අනතුරු අපේ දෙවන විශේෂාංගයේ විදිහට අපේ යුම්පියුම් විශේෂාංගයේ අද ඉන්දියානු රහට කැමති අයට ඉන්දියානු විදිහට බිත්තර කරියක් තමයි අපි හදන්න ලෑස්ති වෙන්නේ මනෝජ්. දැන් හැමදාම අපි සම්හල්ලාට ආහාරයට ගන්න විදි නැතුව ඕනම දෙයක් අපිට පොඩක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් අන්නේ වෙනස තමයි අපි අද කරන්නේ අපේ යුම්පියුම් විශේෂාංගෙත්. ඊට පස්සේ අපේ දෙවන විශේෂාංගයේ ඉන අනතුරු දෙවන විශේෂාංගයේ විදිහට අපි වෛද්‍ය සාකච්ඡාව මේ දිනවල විශේෂයෙන්ම මේ දරුවන් අතරේ බොහොම සීග්‍රෙන් පැතිරෙන රෝගයක් පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් දරුවන්ට දරුවින් අම්මල තාත්තලාට බොහොම වැදගත් විශේෂාංගයක් වේවි. ඔව් අපි ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් කතා කරනවා. මොකද නිවසක් හදන්න ගියාම ගොඩක් වෙලාවට බොහෝ දිනකට යන ප්‍රශ්නයක් නේ මුදල්. අපිට ලස්සනත් ඕනේ, තියෙන මුදලට ඒක කරගන්නත් ඕනේ. ඒ වෙනුවෙන් අපිට විකල්ප තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතන විදිහටම නිවසක්, ගෘහයක්,
ඔබ නිර්මාණයක් කරගන්න පුළුවන් ඔබට තියෙන වටිනාකමට ඒ ගැන වැඩිදුරටත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන අනතුරු අපේ රූපලාවන්‍ය විශේෂාංගය හැමදාමත් වගේ ලස්සනට ඉන්න කැමති අපේ යුවතියන් කාන්තාවන් වෙනුවෙන් අපි අපේ රූපලාවන්‍ය විශේෂාංගය ගෙනෙනවා ඊට පස්සේ අවසාන විශේෂාංගයේ විදිහට ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා සමන් මලී ගුණසිංහ මහත්මියත් එක්ක අපි සූදානම් අවසන් කාල වේලාව ඔබත් එක්ක බෙදා හදාගන්න විශේෂයෙන්ම මේ කාන්තා නියෝජන आरंभक विशेषांगेट आरंभ मे काले अहन मे हंडे मे गीते मे उबाब आय तपे मता करगनीम අපේ කියපු දශක ගණනක් යුග ගණනක් ලංකාවේ යා කරපු ලාංකේය සංගීත ශාස්ත්‍රය තුළ ගීත කෝකිලාවියකට තමයි අද දවසේදී ආරාධනා කළේ. ඉතින් ඔබ දන්නවා ඒ කවුද කියලා. අපි ඒ නරඹපු ගීතයත් එක්ක ඉතින් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අද අපේ නුගසෙවන මැදිරියට සුජාතා තනායක මහත්මියව. ආයිබෝන් සුබ දැසුණා.
මදහස මතකොට ඒක තමයි හිනේ වුණා කියලා කිව්වහම ඒ මදහස අපිට ආයි මතක් වුණා මම හිතන්නේ අර ජීවන විලමැද අපි ඔන්චිල්ලා තොටිලි හෙව්වේ නැති වුණාට මේ ගමන ඇතුලේ අපි කොතනද එතුමිය කොතනද කියලා අපිට යම් තක්සේරු තියන්න පුළුවන් නේ මම හිතන්නේ 1965 අවුරුද්දේ ස්වර්ණ සංක සම්මානය දිනාගත්තයින් පස්සේ इतने सरसवि सम्मान सुमति सम्मान ए आदि सम्मान रसकिन पिदुम लबल मंगिताने भाषा पह हाय किन्म गीत गायना करला भाषा नवे किन्म भाषा नवे किन्म गीत गायना करला लसनट नटन्न पुलुवां नर्तन शिल्पिनिया ए वगेम वाद्य विशारदवरिया ए वितरक नेमे 1947 पटंगत्तु कडवुनु पोरोंदु चित्रपटिये इंदला 1970 दशके मुल्बागेट इन्न उना अपे रटे मुल्म चित्रपट संगीत अध्यक्षवर्य अपट मुनगेहेन्न ए अनकवरकु अत्निमे एतुमियम तमाय आयमत बहुम सेनेहसिन आयबुवन कियनो मे गमनट मगपैदुने सुजाता अत्तनायक महात्मिय गेदर पौले संगीत पसुबिमद अम्मा टावर हॉल निलिया गायिकावक गायिकावक निलिया अतरम अम्मा नटुम पुलवा ताता पोलिस नीलधारी एक आई थिंक आप एक इधर वैडियम आई थिंक संगीत तमाय में उदय उदय ने में हावस हावस को हम आप एक इधर दिए ना बजाओ किया नहीं गाना बजाना आई क्या नहीं गाये ना वाये ना ऐसे में काक थी बुना ताता पोड़क में मधु वित पाने करने के नहीं यात्र ओने हम दे हम हवस संगीत लमाई पास दिन एक नटन एक सरपना वादने एक मम सितार सितार गोनी सिंधु की अंडोनी हेम हेम दाम हेम कत्ती बुना वातावरण पशु गुहन मिद्रिये वेलंद सीवे आधुनिक आने कट ना इट अती सल गुहन मिद्रिये स्वदेशीय सीवे विचित्रांगी की वेड सटन इसलाम नमसी पन है गीत गायना कला एक दाम प्रचार अदट तटियाँ पशु तम आधुनिक पय स्टार्स तरंग एक आधुनिक पय एक गायना कला पलवीन तेन तेरुना तेरुना ए पलवीन तेन तेरचलाम कुट देनवा वै भागिक वेड सटहना जायग्राहक पिलपाली एक गायना करप साधु दंत दा गीत तम हेरवम लक्ष्य एक गायना करन सा गुवन विदिलिये तेट गात करा एक लाइव वेड सटहना सजीवी महाजन ऐद रीति गायने एगोल पाटी गात करा तटी एक टारक नितर नितर वादने करा एक हापु संगीत अध्यक्ष वरु चित्रपट अध्यक्ष तमाइ मावसोयागन कैलनीय गिदरट आवे इतनी तमाइ आरंभ चित्रपटी लोग දැන් ඒ විදිහට ඔබ හොයාගෙන ආපු කෙනෙක් තමයි එවකට හිටපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන ආර් මුතුසාමි මහත්මයා නේද අර අවුරුදු 8 ගායනා කරපු ඒ ගීතයත් එක්ක තමයි ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යත් එක්ක තමයි 8 ගායනා කරේ ස්වදේශීය සීලය ආධුනික වැඩසටහන ජයග්‍රහක පෙළපාලිය 11යි වයස ඔදු 11යි කියන්නේ ඒත් බොහොම පුංචි වයසක්නේ නේද එතකොට ඒ පුංචි වයසේදී දක්ෂතාවයත් එක්ක තමයි මේ වගේ අධ්‍යක්ෂකවරු ඔබ හොයාගෙන ඉන්නේ නේද කොහොමද ඒ අවස්ථාව ඒ කාලේ ආර් මුතුසාමි මහතා තමයි ගෙදරට හරේ සහ චිත්‍රපටි අධ්‍යක්ෂක බෙනඩික්ට් ප්‍රනාන්දු ඒගොල්ලොත් අපේ අම්මා එක්ක හිටිය නාට්‍ය කණ්ඩායමේ අය නමුත් විමලාකාන්තගේ දුව බව දන්නේ නැහැ ඒ ඇවිල්ලා තමයි ආ මම දැන්නේ දැන්නේ විමලක්කාගේ දුවේ කියලා මේ කියලා සින්දු අහලා අපි ආවේ මියා සොහිරෝ කියන චිත්‍රපටියට පස්සේ මම ගායනයට තෝරගත්තා කියලා ඒක කියන් පණිවිඩය දෙන්න ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ගීතේ පුහුණු කරලා මම ලීනාද සිල්වා දාපතර නැහැ ලීනාද සිල්වා නිලිය වෙනුවෙන් තමයි පළවෙනිම පසුබිම් ගීතේ ගායනා කළේ චිත්‍රපටියකට එතන සිට ඉතින් 92 දක්වාම දිගටම ගායනා කළා 92 දක්වාම කියනකොට 92 කියන්නේ ජීවිතේ මං හිතන්නේ එක
මයිතන ජීවිතයට සතුට වෙනුවට ටිකක් දුක එකතු කරපු කාලයක් වේදනාව එකතු කරපු කාලයක් මං හිතන්නේ අද දවසේ එතුමිය සුදු ඇඳගෙන ඉන්නේ මෑත කාලේ අපිට එතුමිය දකින්න වෙන්නේ සුදු ඇඳගෙන හැබැයි 92 අවුරුද්දේ සුදු ඇඳේ වෙන හේතුවකට දැනුත් ඒ හේතුවේම දිගුවක් විදියට තමයි සුදු අඳින්නේ 92 ඔබම මතක් කරමු ඒ සිද්ධීන් පස්සේ ඕනේ නැණි පුතේ ලංකාවම දන්නවනේ ඔව් ඒ සිද්ධියෙන් පස්සේ මේ සුදු ඇඳ කන ගැටුවට අවුරුද්දක් දෙකක් පස්සේ මට හිතුණා මේ නෑ මම මේක අවබෝධයෙන් අඳින්න ඕනේ දැන් මේ අඳින්නේ අවබෝධයෙන් දුකට නෙවෙයි ඒ කියන්නේ මට අනිත් පාට ඕනේ නෑ මේ පාට හොඳයි කියලා ඒකත් ආසාවේ තණ්හාවේ එක්තරා අඩු කිරීමක් නේ ඉතින් එහෙම අඩු කරගෙන තියෙන බොහෝ දේවල් ඔව් ඔව් 1992 අවුරුද්ද ඔව් බොහෝ දෙනෙක් දන්න කාරණයක් සුජාත අත්තනායක ආදරණීය ගායන ශිල්පියෙක්ගේ ශිල්පිනියගේ පුත්‍ර රත්නය යුද්ධය නිසා ජීවිතය අහිමි වුණා එතන් පටන් ජීවිතේ යම් යම් තීන්දු ගන්න සමහරලාට ජීවිතේ ඔබතුමිට අවබෝධ කරලා දෙන්නත් ඒක හේතුවක් වුණ බව ඔබතුමි කියලා තියෙනවා අපි සිද්ධිය නොකියුවාට සිද්ධියෙන් කෙනෙකුට කියන්න පුළුවන් පාඩම ගැන අපි කතා කරමුකෝ ඔබතුමියට එච්චර ලස්සනට දශක ගානක් ගීත ගයපු හඬ කාලයකට ඔබට අහිමි වුණානේ ඔව් ඒ දුක තද කරන් ඉදීමේ ප්‍රතිඵලයක් නේ ඇඬුවේ නැහැ නේ පුතේ ඔව් ඇඬුවේ නැහැ ඉතින් මේ ඊට පස්සේ මේ කතා කරන්න අමාරු අවස්ථාවක් ආවා කියන්නේ හඬ එන්නේ නැහැ දැනුත් එන්නේ මේ උදේ හින්දා මේ ඊට පස්සේ ඉතින් ප්‍රතිකාර කරා ඇමරිකාවේ ENT ලංකාවේ ENT ડોක්ටර් එංගලන්තේ ලන්ඩන් ඊට පස්සේ ඉන්දියාවේ අන්තිමට ඉන්දියාවේ SP බාලසුබ්‍රමණියම්ගේ එහෙම එකක් තිබුණා කියලා උගුරේ නොඩියුල් කියලා කියන්නේ පොඩි ගෙඩි වර්ගයක් එනවා කියලා එහෙම එකක් තියෙනවද බලුවා නැහැ එයා ඒ අන්තිමට එංගලන්තේ දොස්තරයි ඉන්දියාවේ දොස්තරයි දෙන්නම කිව්වේ something wrong with your මොකද උපරිඥානේ subconscious mind උඹට එහෙම කිසිම ආබාධයක් නැහැ ස්වර ආල ස්වරාලේ vocal cords nothing wrong with your vocal cords ඉතින් එහෙම ඉඳ උඹේ හිතේ මොකක් හරි තියෙන්න ඕනේ ඒක නැති වෙච්ච දාට කටහඬ නිකම්ම ඒ කිව්වා. ඉතින් දැන් ක්‍රමානුකූලව නැති වෙගෙන යනවා. මේ තාමත් ටිකක් තියෙනවා. නැති වෙගෙන යන පුළුවන් තරම් නැති කරන්න තමයි බලන්නේ. ඔව් ඒ තත්වෙන් අනතුරු නැවත ඔබතුමී ගීතයක් ගායනා කරන්නේ. කරන්නේ පුතේ. අවුරුදු 20ක් සිංදු කිව්වේ නෑ. ඔව්. 2012 නෙළුම් පොකුණේ ජීවන විලමද ප්‍රසංගය කරා. එදා කිව්වා. ඊට පස්සේ තා ඉතින් උනන්දුවක් නැහැ දැන් කොහොමත් සින්දුවක් කියන්නේ මං උගන්වනවා ළමයින්ට මේ ශාස්ත්‍රයේ දෙන්න උගන්වනවා අපේ කොළඹ නුගේගොඩ ගෙදරත් අනුරාධපුරේ ගෙදරත් ළමයින්ට උගන්වනවා ඉතින් එතකොට ගායනා කරලා පෙන්වන්න ඕනේ නේ කොහොමද ඉතින් එතකොට ගායනා කරලා පෙන්වනවා ළමයින්ට ස්වර ගන්න හැටි කොහොමද මේ වේරියේෂන් ගන්නේ ගොඩක් જાති තියෙනවානේ සංගීතය උගන්වද්දී ශාස්ත්‍රානුකූල ඉගෙනීමේ ක්‍රම ඒවා කියා දෙන්න ඉතින් ගයන්න ඕනේ ගායනා කරලා තමයි පෙන්නන්නේ අදත් එතුමිය ගීතයක් ගායනා කරන්න සූදානම්ින් ඉන්නවා සජීවීව දැන් අනුරාධපුරය ගැන මතක් කරපු නිසා මට ඔබතුමියගෙන් අහන්න හිතුණා අනුරාධපුරය කියන්නේ ජීවිතේට හරි සමීප ප්‍රදේශයක් ඇයි මෙහෙමයි පොඩි කාලේ ඉඳන්ම මම ආසයි ආසම නගර දෙක අනුරාධපුරයේ එක දෙක තිරිකුණාමලේ ඇයි දන්නේ මේ ඒ දෙපත් ඒ නගර දෙකට කැමති. ඉතින් කවදා හරි අනුරාධපුරේ ඉන්න ඕන කියන අදහස තිබුණා ඉස්සර ඉඳන්ම. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් මේ සිද්ධියෙන් ඔක්කොටම පස් ඉතින් සුද්ධ නගරයක් නේ. වැඳ පුදා ගන්න ඉතාලම හොඳ තැනක් නේ. ඒ නිසා හිතුණා එහෙ ගයක් හදන්න ඕන කියලා. ගේ හැදුවේ නම් 2018 පදිංචි වුණේ. ඉඩම අරගෙන ගොඩක් කල් ඉතින් පස්සේ තමයි ගේ හැදුවේ. හදලා ඉතින් දැන් එහි පදිංචි එහෙත් ඉන්නවා කොළඹත් එනවා සති දෙකක් කොළඹ සති දෙකක් අනුරාධපුරේ එහෙම මාරුවේ මාරුවට ඉන්නවා ගමනේ යා එහාටයි මෙහාටයි ජීවිතේ
මිනිසුන්ව පෝසත් කරන්නේ සුජාත අත්නායක මහත්මිය අධ්‍යක්ෂීම්නේ. අර ඔබතුමිය එදා සුදු ඇඳ අද සුදු ඇඳ හේතුව කිව්වා වගේම සමහර වෙලාවට කියනවා මේ කාන්තාවන් ගොඩක් වෙලාවට හරි දුර්වලයි. ඔවුන් අඬනවා නිතර කියලා. හැබැයි අඬන්නේ නැති අය ශක්තිමත් කියලා සමහර වෙලාවට හඳුන්වනවා. හැබැයි ඔබත් ශක්තිමත්ව දුක දැනුණු වෙලාවේ නොඅඬ හිටියා. අපි අද සමාජයේ කෙනෙකුට එහෙම දරා ගන්න කෙනෙකුට ඔබේ අත්දැකීම පාඩමක් විදියට කියලා ගියොත් දරුවා ඔබට අහිමි වුණු වෙලාවේ ඔබේ දුක තද කරගත්තා මං හිතේ පුතේ මං එතකොටත් ගොඩාක් මේ ධර්මයේ පිළිමත පොතපත කියවන කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම නව කතාත් කියෙව්වා පසු කාලෙක ඉතින් මං හරියට බෞද්ධ පොත්පත් කියවනවා ක්‍රේරුගානි චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත් එහෙම මං කියවලා තිනවා ගොඩක්. එතකොට මට හිතුණා මේ මරණයක් කියන්නේ මේ බැක්ටීරියා බෝ කරන මලගුණනේ. මලගුණ බැක්ටීරියා බෝ කරන එක. එතන මගේ ළමයා නැහැ. එයාගේ විඤ්ඤාණය ගිහිල්ලා ඉවරනේ මේ මලකඳ විතරනේ තියෙන්නේ. ඒ නිසා ඇයි මේකට අඬන්නේ? එහෙම මට හිතට ආවා. ඒකෙන් තමයි කොහොමරි තද කරගෙන හිටියා. ඒක බලපෑව මෙතනට. मव कियन भूमिका मातृत्व लोके बलगातम बंदीम कियन तुपुरबेन तुरम उपयन मुदाल मंगता वेडि प्रमाण बोहो सैन पिंड हम खटूत विशेष मन पुत्रात्मे मता बोहोम्या यहाँ वेट खटूत उब ये देवाल व्याकरण खेनिक මම මේ හමුදාවේ දරුවන්ට මේ පාද අහිමි වෙච්ච 28 දිනකට කෘතිම පාද ප්‍රදානය කරලා තියෙනවා. ඊට අමතරව ඔය කැන්සර් හැදිච්ච රෝගීන්ට එතකොට හරියට මට ලියුම් එනවා මේ මේ පත්තරවල දැක්ක ඔබතුමි මෙහෙම ආධාර කරනවා කියලා කරුණා කරලා අපට මැෂින් එකක් ගන්න උදව් කරන්න. ඉතින් ඒ වටත් උදව් කරනවා. මොනවා හරි කරුණු කාරණා කියලා ඉල්ලනවා. ඉතින් මං ඉතිලසල හොයලා බලනවා මේ වංචාකාරී අය ගොඩාක් ඉන්නවනේ බොරු කියලා සල්ලි ගන්න බලන එහෙම අය නෙවෙයි කියලා සොයාගත්ත අයට මම එහෙම දීලා තියෙනවා ගොඩක් ඊයේ පෙරේදා රෝද පුටුවක් දුන්නා මගේ හිතවත් දරුවෙක්ගේ මේ මාමා කෙනෙකුට ඔව් ඒ කියන්නේ ජීවිතය අහිමි වුණු සිරුරක වටිනාකම ඒ පිළිබඳව බලන විදිය ඔබතුමිය කිව්වා වගේ අර මං ආරම්භයේදීත් ගත්තු ආරම්භයේදී වගේ 1965 ස්වර්ණ සංක සම්මානයේ දිනුවයින් පස්සේ සරසවි සම්මාන සුමති සම්මාන සම්මාන රාශියක් දිනාගත්තා. හැබැයි පුතේ ඔව් මම මේ පොඩ්ඩක් අවහිර කරනවා. ඔව් සම්මාන ලැබිය යුතු කාලේ මට ලැබුණේ නැහැ. ආ ස්වර්ණ සංක සම්මානයේ විතරයි ලැබිය යුතු කාලේ ලැබුණේ. ওই සරසවි සම්මාන අනිත් සම්මාන ඔක්කොම දෙන්න තියෙන ඔක්කොටම දීලා කවුරු හරි නැත්තම් මට දුන්නේ ඒවා. එහෙම තමයි මම හිතන්නේ. මේ හරි විචාරයකින් තොරව මේ ගායන දැන් ගීතයක් ගැන කතා කරද්දි ගුවන් විදුලියේ රූපවාහිනී නාලිකාවල සාහිත්‍ය ගැන කතා කරන්නේ. මෙයා මේක ගායනා කළේ කොහොමද? මේකේ හඬ පෞරුෂය කොහොමද? කොහොමද මේ ඉහළ ස්වර කිව්වේ? ඒ සංගීත පැත්ත මුකුත් නැහැ. අර ගීතයේ වචන මාලාව ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. ඒ කියන්නේ අර අරවද ගායනයක් පිළිබඳ දන්න අය අඩුයි. ඒක කතා කරන්න එහෙම කෙනෙක් ගේන්න බෑ. නමුත් කියන්නෙම වචන. වචන වලින් ජනප්‍රිය වෙච්ච ගායිකාව ගොඩක් ඉන්නවා. මම වචන වලින් නෙමෙයි. කටහඬේම ප්‍රබලත්වයෙන් ජනප්‍රිය වුණ ගායිකාවක්. ඔව්. ඔන්න ඒ අතරේ අපි මොහොතක් අරගෙන වෙලාව බලමු. ඔව්. අපි මේ සිංහල සංගීතයේ රන් සීනුව හැටියටත් ඔබතුමියව හඳුන්වන්න පුළුවන් 50 60 70 දශකවල අපේ රටේ චිත්‍රපට පසුබිම් ගීතයට ගායන ශිල්පිනියක් විදිහට නැතුවම බැරි හඬක් හැටියට තමයි ඔබතුමියව ඇඳින්නුවේ. ඔබ කිව්වාගේ සමහර අවස්ථාවල ඒ ඇගීම් නිසලස ලැබුණා. හැබැයි සමහර අවස්ථාවල මගහැරුණු වෙලාවල්වල ඒ ඇයිද කියලා ඔබතුමියටම ආයි හිතෙන්න තත්වයට ආවා. අර අපි කිව්වාගේ ඒ ඇගීම් ඔබ පසු කාලෙක ඒ ලැබපු සම්මාන පුණ්‍ය කටයුතු වෙනුවෙන් පාවිච්චි කරන්න තීරණය කරලා තිබුණා නේද? මම දැන් මගේ සම්මාන සියල්ලම මම වෙන්දේසි කරනවා පුතේ. වෙන්දේසි කරලා ඒක ලැබෙන මුදල් වලින් මට පින් කරන්න ඕනේ.
वे उदाइल आधार करें दें गेहे वहाल हेवली करें सीड्स टिका कर गुड़क साली मट मेवेज कर लड़ता करें एक करमी मन दिन पोस्ट कदलती चैरिटी इवेंट के फेसबुक पीटर अटाई को कथा करना मे सामान की गाने की मम एक हित हितमी इन गाने की लगने सम्मान मेचराई सरसा सम्मान मेचराई की किलो आहनवा की मुद्दा लेना एक अरवागे वेड़ता मट खांडा दिंड अब पेंशन कत्ती राजी सेवे कर सौंदर्य अध्यापन अध्यक्ष उनको दिन दाने मम रेकिया वक्रा गायिका वकील इतरा दाने दें तम मैं मम्मी रेकिया वक्रा अभी रिटायर माते माई दिना थिंक अब पेंशन कटो मालूक पेंशन राजी पेंशन दी लगती वेडिकरा ये वेडिकरा मत तब टिकाक वेडीना एक अद्याक अड़े आप दरू मुद तेल ये गोलू अब इतना आदर सालकन मे विन थिंक आने ओवा ऊन वे मट अरवे करांड तीन ये सत्कार सलिवेन्नी අපේ අර ආරම්භයේ කිව්වාගේ භාෂා රාශියකින් සින්දුදා එතුමිය ගීත ගායනා කළානේ හින්දි බස උර්දු නේපාල භාෂාව වෙනුත් හින්දි උර්දු නේපාල් බෙන්ගාලි මරාඨි ඉංග්‍රීසි සිංහල දෙමළ සංස්කෘත නමේ නාවය දැන් ඒ උර්දු නේපාලි වගේ භාෂාවන් වලින් ගීත ගායනා කරනවා කියන මනෝ චත්‍ර මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි දැන් ඔබතුමී මේ භාෂාව නැසුරු කළා දේ කාලවක වරනතුරු මම හින්දි භාෂාව ඉගෙන ගත්ත පුතේ මේ සංගීතය ඉගෙන ගන්න කාලේ 960 ගණන් වල මේ මොකද මේ සංගීතය පිළිබඳ ඉතිහාසයේ තියරි තියෙන්නේ හින්දි භාෂාවෙන් දැන් නම් ඉංග්‍රීසියෙනුත් තියෙනවා ඒ කාලේ තිබුණේ නැහැ එතකොට ඒවා කියවන්න ඉගෙන ගත්තා ඒ කාලේ හිටියා විද්‍යාලංකාර විශ්ව विद्यालय पिरीवे पस विश्वविद्यालय इंडिया नागपुर आनंद कौशल्यान के मे महाचार्य वे स्वामी महंसी युमे गोल हिमीनाम सावंगी मेधंकर उन्वहसी हिंदी भाषा भी करते आम हिंदी लंका एस एस सी विभाग ए लेवल ओ लेवल गाने गिनगणती गायना करपु हिंदी गीत अक अपि आय ए मत कालुत करगाऊ Oh, oh, oh.
විශාරද කලාශෝරී ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය අපි හින්දි ගීතයක් ගයනවා දැක්කේ ඔබ වාදනය සම්බන්ධයෙන් විශාරදවරියක් මම හිතන්නේ ලක්නෝ විශ්වවිද්‍යාලයේ වැඩිදුර ඉගෙන ගන්නත් ඔබතුමීට අවස්ථාව හම්බ වුණා මෙහෙ තමයි ඉගෙන ගත්තා ආ විභාගය කරන්න විතරක් එහෙ ඉන්දියාවේ ගියේ මාසයක් දෙකක් වගේ කාලයක් ඉඳලා තමයි එන්නේ मेहे तम मगे लंकावे गुरु मंगजुला गौरव से पात कर संगीत निपुण पी वी नंदसिरी वाद्य गायन विशारद एच डी एस जयशेखर चंपकालारी पिया एच डी एस जयशेखर पंडित शांति गीत देव वादने ए गायन वादने दी वाद्य विशारद धर्मसिरी पेरेरा वाद्य विशारद के ए दयारत्न मे गुरु तम वादन गाने मम इगन गाते ओ देंग ओ इंडिया विट के खाल मद ओब तुम ये कथक नर्तने एट प्रिय करन गत्ते पुंची काले इंदन नटानी पुंची काले इंदन ए काले मर्द ह बी सेनी विरात केला नालू एक किटिया ए आगे आइया शांति कुमार मास्टर नेटवर्क ज्ञान में आपे अक्कट अक्का सह शांति लेखा श्रीमती रसादेरी एक गोलंटी है इतने घी इन्नो हमार बलागे में पोड़ी पुंजी काले इतना मम शांत कुमार मास्टर की इगन गाता ये तो कुछ दानने में कथा की ना नेट में केला दानने ने इतने मास्टर धाता कर दूंगा धागे देंगे ता ये वाकी की पद घी ना कुछ आप नाटनो सलस मसे मास्टर की ये ला देनो इतने पासे पोड़ी कामटे नाटनो धरोनाट पास श्रीमती अक् इंडिया श्रीमती रसादरी प्रवीण नीलिय श्रीमती अक्गे मट दें हरी आसाई आपन गांधी प्रगुन के रसादरी अक्की नंगे पोड़ गाली अभी नाट को नम तो अभी अभी दाने इतना मैं कथा उगा ये पद पागल नटन इधन दंतम दी शांत कुमार मास्टर अभी उन्नी कथक नहीं आगे मम्मी कत्ता विभाग हिटिया मैं इक दिगट करते नम सैन दुरकट इगन कत्ता साहति को नटन बोल गायना कर चित्रपट हतर पहाक भीतर खील मैं संगीत मे इगन गंट पटांग इतकोट मैं वेदी भीम सोहिरो वनमल शोभा संसारे इवागे चित्रपट पहाक गायना करला तमें सा सरगम पदने से इगन गाते ये पारिसर ये तिबुना आहला तिबुना ये थिंग्स गुरु और खील देने कोट मैं गायन बोलवांग उना सहज उपन है किया पाविता करला क्षेत्र इट पास पीली प्रगुण कर दुमियागे गीत सतपेन कल निधि इतकोट जीवन विलमेद ओंचिल्ला तोटिलिको इंदु मे सिंधु विविध विधियट विविध काल ऐनवा आधुनिक कने गायन करण तोरगा सिंधु अक् तोरगा ඔබ තුමියගේ ගීතයක් තමයි තෝරගන්නේ. ඒක හැබැයි දිගින් දිගටමත් එහෙම තෝරගන්නව පේනවා. සමහර ලාවට විවිධ අදහස් ඒ සම්බන්ධයෙන් තියෙනවානේ. ඔබ තුමියට ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
आधुनिक गीत नैनते ये कागे गीत गांडोने मम्मे मन की मल्लता मंगेशकर सिंधु तम आधुनिक परीक्षा तेरला आधुनिक पेट गे कागे गीयोने गील तम ये इसहाट एंडोने हेम दाम एक सदाचार संपन्न अनीत कदा आप गीत गायन आने धर एक स्टार बोट गायन एक्कीना दिन गीते अलंकार संगीत दिखेन तान आला खड़का मुर्की मीन ये क्रम तीयन एवं तीयन मगे गीत वाले एनिसम धन्वा हो नुधन्वा नम तर ये गन्न अलंकार कोटास्ट गंड ओन कम तीयन एनिसम एक मेक गीतना माव तीर दासीम तम गुड़ी किवे तेरुना इलाम बोधने तेरुना एक हेमदाम की अंडे पाकि मंकी अई तमंगे निर्माण करंड बेरी दंगुअन्नी दुलिये रूप वाहिनी कागेर गीत अक्मने गायला करसटा पेन्नी अहिंद सलसानी सीने की रे कागेर सिंधु की अई सीने की रे वेडसटान एक तीयन ए वगे वेडसटान कटा ऐ बरी निर्माण करके पाकोल इसे अरे अणुंगे सिंधु की अंडोनी कीन कटबूते पोडी वेन सकुन ए कहन एक्कीना ए विधि अटन की आने ये अति वेन सकुन इलाकना ये वेरद एक् थिंक तेरे नैनी बड़ाट एगिंद अणुंगे सिंधु की अंडे पा कि तरंग तमंगिदिरी पत्ति पे दिन्न अट पास तमंग निर्माण करपुआ इन निरोषा विराजनी मगे गीत की गायिका उरेशा रविहारी तव गायिका वकी शशिका मेघल मगे गीत की इजराट आवा दंगिया गीत गायन तमाइ वेन्नी हेमदाम अनुंगे सिंधुअन सुभावित गीत ए श्रेणी शिल्पी ऐ अलुत्तानु तमंग गीत रटट दिंड बेरी आंड साल सांड बेरी अनुंगे वेरनी सरमत्ती गुअन्दुले रूपवाहिनी नालिकावला अनुंगे सिंधु गायना करवाई वेरती पोडक्यूत दिगट मैनवाणी එතකොට සුජාතාත් නායක ලතා වල්පොල ඇන්ජලින් ගුණතිල කියන ගායක ගායිකාව ඉතිහාසයෙන් නැති වෙනවා මේගොල්ලෝ මේ ගීත කිව්වේ කියන එක ඒගොල්ලන්ගේ හඬින් තියෙන්න ඕනේ ඒ කහන දරුවා තමයි හරියට අහලා ඉතිහාසය දැනගෙන යා ගීතය ගයන්නේ සමහර විට දැන් අපේ ගීත ගයනවා අලුත් දරුවෝ නම දාන්නෙත් නැහැ මුල් ගායනේ ඉඳ මෙච්චරට චුට්ටියට දාන දාලට ගාලේක නැති වෙනවා එහෙම නෙමෙයි ඒක ලොකුවට දාන්න ඕනේ දාලා මිනිස්සුන්ට දැනගන්න මේක කිව්වේ අහවලා කියලා අඩු අඩු ගානේ ඒ ගෞරවය තියෙන්නේ පැය මිනිසුන්ට හොඳ හොඳට කිව්වේ ඉඳන් ළමයි ඒව තෝරගත්තේ අන්න එහෙම එකක් සිද්ධ කළා ඔව් දැන් ඔබ අර දැන් සඳහන් කරනෝනේ ඔබ ගායිකාවන් කිහිප දෙනෙක් ශෂිකා නිසංසලා නිරෝෂා විරාජිනී වගේ උරේෂා රවිහාරි වගේ ගායිකාවන් මේ වෙනකොට අපි දකිනවා ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඕන් බොහොම ඉහළ තලවල ඉන්න ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගන්නෝ දැන් ඒ අයත් ඔබතුමියගේ ගීත ගායනා කරලා අද වෙනකොට එහෙම ශාස්ත්‍රයේ ඉහළින්ම ඉන්නේ කියන ඔබතුමිය දකින්නේ කොයි වගේ ඔව් මම එහෙම අයට සතුටුයි දැන් මගේ ගීතයක් හරි කමන්නේ ගායනා කරනවා නම් මං ගායනා කරපු විදිහට ගයන්න ඕනේ එතකොට මම යාට ලකුණු දෙනවා එහෙම එකක් වෙන්නේ නැහැ වරද්ද වරද්ද කියන්නේ ඒකින්ද ගීතය හරියට අවධානයෙන් අහලා ගයන්න ඕනේ එහෙම අවධානයෙන් අහන්නේ නිකන් ඇහිලා ඔය කියන්නේ ඇහිල ඇහෙන එකයි අහන එකයි දෙකක් අවධානයෙන් ඇහුවොත් හරියට පුංචි ගන්න ස්වර අලංකාරේ ඒක කොහොම එනවා ඒක හරියට අහන්නේ අහන්න නැතුව ගයන්නේ ඔව් දැන් කොහොමද පුතේ සින්දු නෙමේ ශබ්ද තියෙන්නේ නාද නැහැ ශබ්ද අපේ තිබුණේ නාද ඒ නාද මිහිරින් දැන මෙතෙක් දුරට මේ ඇවිල්ලා ඉන්නේ ඔව් මං හිතන්නේ ගීත එක 5000ක් විතර කියලා තියෙනවා කියලා තියෙනවානේ ආගන්තුක කුරුල්ලා ගයලා තියෙනවා කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ නේද ගයලා තියෙනවා ගයලා ආගන්තුක කුරුල්ලා කොහෙන්ද ඇවිල්ලා ඒ කොයි කාලෙද ගායනා කළේ ඒක බෙන්දටත් පස්සේ 60 පස්සේ නේද ඔව් 69 හා 60 69 70 ඒ වගේ කාලේ
ඒ සින්දුවේ සංගීතය නිර්මාණය කළේ මගේ සැමියා නවරත්න අත්නායක අන්න එතනට එන්න තමයි පොඩ්ඩක් ආගන්තුක කුරුල්ලා ගීතය පාවිච්චි කරේ මේ එතුමත් අද වැඩසටහනට සහභාගී වෙන්න හිටියා නමුත් එතුමා සහභාගී නොවුනත් අපි එතුමා ගැන මතක් කරන්න පානේ ඒ කියන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔව් ක්ෂේත්‍රයේ ඉඳපු කෙනෙක් එයා චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂණය කරා චිත්‍රපටයේ නමක් මතක නැහැ මම අධ්‍යක්ෂණය කළේ හරියට හරි ඔව් මතක තියෙනවද දන්නේ නැහැ නමක් අපිත් සූරයෝ එයා සංගීත අධ්‍යක්ෂණය කරේ ඒකේ වික්ටර් රත්නායක මම මිල්ටන් මල්ලවාරච්චි මිල්ටන් පෙරේරා එම ගීත ගායනා කරා එයා හදපු ගීත ගොඩාක් තියෙනවා පුතේ ආගන්තුක කුරුල්ලා ජීවත් වෙන තුරුම නිත්වසාසව නින්නස බොලම් පොඩි නංගි රැය අවදිව ඔය මතක් වෙච්ච ටික සින්දු 100ක් විතර හදලා තියෙනවා ඉතින් එන්නේත් නෑ කරලියට පැත්තකට එලා හදලා මාලව්වා ගායනා කරවනවා දැන් අදත් වැඩසටහනට එන්න කියලා මේ නිෂ්පාදකවරිය කිව්වා බෑ 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 ඉන්න බෑ මං නේ උන්නේ හැබැයි හෙවණල්ලක් වගේ ඔබතුමියගේ පසුපස ඉන්නවා හැමදාම නේද අදත් එක්කගෙන එන්නේ එතුමා මෙතනට අවුරුදු 54යි විවාහ වෙලා ඉතුරු ටිකත් යන්න එපා ඒ විදියටම නේ අනේ මේ තියෙනවා ඉතින් වාද වේද එහෙම තියෙනවා ඒනට දාලා යන්නේ නැහැ ඒ ගමන දැන් මේ ඔබතුමිය සජීවීව මං හිතන්නේ අවුරුදු 20ක් විතර ගීත ගායනා කළේම නෑ 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 ඊට පස්සේ 92 ඉඳලා 12 වෙනකම් 2012 වෙනකම් ඉතින් ඉඳ හිට තමයි සජීවීව ඔබතුමගේ හඬ අහන්න ලැබෙන්නේ අද නුගසෙවණට ආපු වෙලාවේ අපි ගීතයක් ගායනා කරමු හොඳයි ඔව් අපි මොකද්ද තෝරගන්නේ අසමහන මිහිර මේ ගීත රචනා කරේ ඩෝල්ටන් ඇල්විස් සංගීතය අපි ප්‍රවීණ බටනලා වාදක වී හේමපාල පෙරේරාගේ හේමපාල මාස්ටර් හොඳයි අපි ගායමු ये
එවැනි ගීත රාශියක හිමිකාරණියක් සින්දු ගීත 5000ක් විතර ගායනා කරපු ආදරණීය ගායන ශිල්පිනියක් දැන් මේ හරියට හරි වෙනුවෙන් කරගත් කරපු තෝරා ගැනීම හරියට හරි වුණානේ 1970 දශකයේ මුල් භාගයේ අපේ රටේ මුල්ම සිනමා සංගීත අධ්‍යක්ෂවරිය දැන් මේ ගායනා කරලා ගායිකාවක් විදිහට සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණා කාන්තාවක් විදිහට ඒ ගමන ඉස්සරහට යන්නත් තිබුණානේ සංගීත අධ්‍යක්ෂණයම සංගීත අධ්‍යක්ෂණයත් කරන්න හිද්දුන්නේ ඇයි කියලා අපි ආයිමත් කල්පනා කරොත් ඒ කියන්නේ මට ආරාධනයක් ලැබුණා ඔව් සුජාතා විලියම් ඔලම්ස් කියන මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා දැන් ඔයා මෙච්චර කාලයක් සින්දු කියලා වාට තියෙනවනේ මේ අත්දැකීම ඔව් ඒකින්ද ඔයා මේ චිත්‍රපටි මියුසික් කරන්න කැමතිද මට අභියෝගයක් පළවෙනි තතාවටනේ පුළුවන් කිව්වා ඉතින් මම දැකලා තිබුණා අනිපුතේ සංගීත අධ්‍යක්ෂකවරු එම් කේ රොක්සාමි ආර් මුත්තුසාමි ෂෙල්ටන් ප්‍රේමරත්න ලයනල් ලල්ගම ඒ වගේ මහා ගොඩක් සංගීතක්ෂකවරු යටතේ මම ගායනා කළානේ ඒ හොඳ ස්පිරිට් හතරක් संगीत अध्यक्ष लंका शेल्टन पेरेरा तबला वादक महा धनी मत मिनसुगुल करनाटी मम दीट अमतरव ए लंका इंदिया शंकर जयकिशन जयदेव मदन मोहन कल्याण जी आनंद ये गुलांगे मंग लिपिक फिल्म फेयर के लिए संग रावती मंग ओक गु अमा ये वाई विस्तर सटाहन පරණ පසු කාලෙක තමයි ඉතින් අපිට ෆෝන් තිබුණෙත් නැහනේ දකින්න ඒවා සමහර විට මේ ටීවී නැති කාලේ මේ දැන් ඉන්දියාවේ ගියාම මම ඒවා හොයනවා ඉන්දියාවේ යනවා අනිවාර්යෙන් වර අපි මේ ගුරුවරු දැකලා යන්න කියලා යනවා ඒ සහ රන්දනාවේ දෙකම එතකොට මම හොයනවා මේගොල්ලන්ගේ ඉතිහාසය ඔයලා මෙයා කොහොමද මියුසික් කරේ मदन मोहन कोहमद म्यूजिक करे वसंत देसाई ये वगे आएगा होयला मंग एक अद्देकी मकल देखने नम तेगुला गीत वादने वेनकुट संगीत अध्यक्ष कर गीत अभी ओन तरंग दीन मैं पुड़ी गाल हिंदी सिंधु देमल सिंधु ये अनुतम गुडाक मगे कटाट मिहिरत्व हदागते हंडे मिहिरत्व उपति मती है नम तर अलंकार करने ඉගෙන ගත්තේ මේ සින්දු අහලා. ඉතින් ඒගොල්ල එහෙම ඒගොල්ලන්ගේ ගීත අහනකොට මට හිතෙනවා මේ මියුසික් පීස් එක මොන තරම් හිතලද මෙයා හදන්න ඇත්තේ කියලා. අර සංගීතය ඉගෙන ගත්තට පස්සේ ඒක වැඩියෙන් තේරෙනවා. මෙන්න මේ කාරණේ හින්දා තමයි මෙයා මෙහෙම මේ ස්වර දැන් ඔකෙස්ට්‍රේෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ වයලින් වලට දෙන්න ඕන කොටස්. සැක්සෆෝන් එකට දෙන්න ඕනි. ට්‍රම්පට් එකට, গিටාර් වලට, සිතාර් එකට, බටන් අලාවට, තබ්ලා වලට කොහොමද මේ පද මේ සින්දුවට ගැලපෙන මේ පදේ කියලා දැනගන්නේ කොහොමද ඒව අධ්‍යයනය කළාම එහෙම අධ්‍යයනය කරලා ලංකාවේ අධ්‍යක්ෂකුත් එක්ක ඒ චිත්‍රපටිය මම ඉතා හොඳින් ලස්සන ගීත හතරක් තිබුණා මමම කියනවා ලස්සනයි කියලා ඒක වැඩි ඇහෙන්නේ දැන් ඇහෙන්නේ නැත්තේ ඇයි දැන් නැහැ ඉතින් මේ එහෙම නෙමෙයි මේ ගීත ගුවන් විදුලියට දීලා තියෙන්නේ මට නම් ඇහිලා නැහැ වාදනය වෙනවා පස්සේ මගේ channel එකක් මම කරනවා පුතේ නාදේශ්වරි කියලා. ඔව්. ඒ channel එකට දැම්මම. එතකොට තමයි මිනිස්සු අහලා තියෙන්නේ මේ ගීත. ඉතින් එහෙම මේ රටට දෙන්න එපා. නැත්තම් මෙයා මේ සුදාතත් නායක සංගීත අධ්‍යක්ෂණය කළා කියලා කවුද දන්නේ? ඒ හදපුවා මා ජනේ අතරට යන්න ඕනේ දෙන්න ඕනේ මේ ගීත. දැන් ඒ අධ්‍යයනයත් එක්ක ආපු ගමනක් නෙමේ දැන් ඔබතුමිය ජීවිතේ දශක 8ක කාලයක් පසු කර හමාරයි. ඔව්. නේද? එතකොට ඉදිරි කාල වකවානුව කොහොමද සැලසුම් කරලා තියෙන්නේ සැලසුම් තියනවද දැන් ප්‍රසංගයකදීම අපිට දකින්න ලැබෙන එකක් නැති ප්‍රසංගයක් කරන්න කියලා ගොඩක් දෙනෙක් කතා කරනවා පුතේ මට ඉතින් ඒකට හිතක් දෙන්නේ නැහැ මම ඔය හමුදාවේ මොකක් හරි තිබුණොත් උත්සවයක් ඒකෙදි ගයනවා ආ ඒකට සහභාගී වෙනවා ඒකට සහභාගී වෙනවා පන්සලක ඔව් භක්ති ගීතයක් කියන්නේ දැන් මගේ ගෝලියොත් ඉන්නෝනේ ඒගොල්ලොත් එක්කගෙන ගිහිල්ලා එහෙම ගායනා කරනවා ඒ ඇරෙන්න මෙන්න කිසිම ප්‍රසංගයකට යන්නේ නැහැ මම ඇති ඉතින් කියලා හිතෙන මට දැන් අධ්‍යාත්මික පැත්ත තමයි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. පුණ්‍ය කටයුතු උත් කරගෙන පුළුවන් කෙනෙකුට උදව් කරගෙන ඔව්.
සුදුත් එක්ක ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා අවසාන වශයෙන් අපි මතක් කරමු. සුදුත් එක්ක එකතු කරන්න පුළුවන් පුතේ හදවත. හදවතත් සුදු වෙන්න ඕනේ. දැන් මට භාවනානු යෝගී ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් මට ඉවලා තිනවා මගේ YouTube එකට නෙවෙයි මට උන්වහන්සේ කියලා තිනවා ඔබතුමීගේ කටහඬ උච්චර ලස්සන උනේ වාග් සුචරිතයෙන් ඔබතුමී ඉඳලා තිනවා දැනටත් ඉන්නවා වාග් සුචරිතයෙන් කතාව ඒකේ හොඳ පැත්තේ මම ඉන්නේ ඒ කියන්නේ මේ බනින්ද ගහන්න නෙවෙයි අනිත් පැත්තේ ඉතින් උන්වහන්සේ කියන ඒකින්ද තමයි ලු ඔය කටහඬ උච්චර ලස්සනට තියෙන්නේ වාග් සුචරිතයේ ඊළම තැනලු මම ඉන්නේ ආයි මිරිස වැටිය ලොකු ආමුදුරු මාව දැක්කාම කියනවා ගිය ගම මොන හරි බොණ්ඩ දෙනවා මහත්යටයි මටයි මේ ඔබතුමී විශේෂිත කෙනෙක් මං ආමුදුරනේ අයියේම කියන්නේ මං ජනප්‍රිය හින්දාද සින්දු ගොඩක් කියලා නෑ 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 ඔබතුමී විශේෂිත කෙනෙක් අනේ මට කියලා කියන්නකෝ මොකද්ද විශේෂත්වය මං කියන්නම්කෝ පස්සේ එහෙම කියනෝ නැත් මම දන්නේ නැහැ මොකද්ද කියලා එහෙම කියනවා अटमस्थाने स्वामी नहसला हरी मगेत के पुता मीन उन्नासल आराधना कर जीवित सिंधुजात मतकरा वगे दशक अटक गमनक मतक कोच्चरक एक तुकरा नेतिद अद दवसे बहुम निरोगीव परण मतक ए आकारेन मालुत्करमीन नुगसेवन अपित्तेक ए जीवित अद्यकीम अद्यकीम अत्यक जीवित हितन दे पिलिबंद ओबतुमिय कता कली अब नुगसेवन निवरकरान खलीन अवसान वशेन ओबतुमिय निरोगीव इन्वा कीने कट उत्तर्याक उत्ते मां हरी कैमती मां पोड़ी काल हितन है नर्स के निक पेंदे मत में कहता कुनु මට කැත නැහැ මට ඒව සුද්ධ කරන්න එහෙම පුළුවන් අදටත් පුළුවන් ඒ වුණාට දිවෙන පැත්තකට ගියේ මේ නර්ස් කෙනෙක් උනේ නැහැ මේ මම පොඩි කාලේ අපේ දෙට අල්ලපු ගෙදර මාත ඇන්ටි කෙනෙක් ඉන්නවා මේ දෙපැත්තට මෙහෙම වෙවි තමයි ඇවිදින්නේ තුන්දා ඉතින් එයාට අපිට ලින්ද තිබුණේ ඉස්සර කැලණිය ගෙදර ලින්ද උන්දා නානකට මං දුවගෙන යනවා කියලා මං වතුර ඇදලා දෙන්නද කියලා වතුර ඇදලා උන්දාව නාවනවා නාවල පිටා තුල්ලලා ඔක්කොම කරලා ඉතින් මට විනාඩි පහ පින් දෙනවා ඒ විනාඩි පහ පින් දෙන එකේ ආනිසංස වෙන්න ඇති මේ මට හිතෙන්නේ අපි අපිට ගොඩාක් වටිනාකම් එකතු කරා සිංහල සංගීතයට වැනි වටිනාකම් එකතු කරා අපේ සමාජයට වටිනාකම් එකතු කළා ඒ සියල්ලත් අපි බොහොම කෘතවේදීව මතක් කරන අතරේ ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ ආරාධනෙන් නුගසවෙන වැඩසටහනට සහභාගී වුණාට ගායන වාදන විශාරද කලාශූරී ආචාර්ය සුජාතා අත්නායක මහත්මියට බොහොම ස්තුතියි ඔබතුමියට බොහොම ස්තුතියි මේ වැඩසටහන සඳහා මේ නිෂ්පාදකවරිය මං ගැන මාස 3ක් විතර තිස්සේ කතා කරලා තමයි මගෙන් දිනයක් ඉල මං ගොපුතේ දැන් මං ඉන්නේ අනුරාධපුරේ මම කොළඹ ඉන්නේ කවද්ද ඉතින් කොළඹ ආපු ගම කොළඹ කතා කරනවා මං කිව්වා පුතේ මේ ටිකේම මෙහෙම විශේෂිත වැඩ තියෙනවා අනේ කොහොම හරි මේ වැඩසටහනේ ඇගේ කරදරේටම තමයි මොකද අපිව කැඳවන්නේ නැහැ පුතේ බොහෝ වැඩසටහන් වලට කැඳවන්නේ නැහැ ඉතින් මේ කලාතුරකින් මේ කැඳවීම ලැබුණා. ඉතින් ඒක ඉෂ්ට කරන්න අද පැමිණි. ඔව්. බොහොම ස්තුතියි. අපේ ඔව් අපේ චූලංගනේ හපු ඉන්න නිෂ්පාදකතුමියට අතතර ඕනෝනේ එවැනි නුගසවන බලන බොහෝ පිරිසකට මේ මතකේ ආයිමත් එකතු කරන්න ඒ ආරාධනය පිළිගත්තට ආවට බොහොම ස්තුතියි. අපි නැවත වරක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි. ආයිබෝවන්.